කම්පණය විශ්වවිද්‍යාලය තුල ඉදිකර තිබූ මුල් ලිවයි කල් ස්මාරකය කඩා බිඳ දැමීමට එරෙහිව ඇති වූ අරගලයට යාපනයේ ජනතාවද සිය සහයෝගය පළ කර තිබෙනවා. ඒ අනුව යාපනයේ පොදු වෙළඳ සංකීර්ණයේ ඇතුළු නගරයේ කඩසාපු අසාදම්මමින් ජනතාව එම හර්තාල් ව්‍යාපාරයට සිය සහය පළ කළේ මෙලෙසින්. යාපනයේ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් සියලුම සේවාවන් මේවන විට අකර්මණ්‍ය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම හර්තාල් ව්‍යාපාරයේ හේතුවෙන් යාපනයේ පාසල්වල අධ්‍යාපන කටයුතු වලටද මේවන විට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු පාසල් අද දින ආරම්භ වුවද යාපනයේ වෙම්බඩි උසස් කාන්තා විදුහල සහ යාපනයේ මධ්‍ය මහා විද්‍යාලය අද පෙරවරුවේ දිස්වුණේ මේ ආකාරයෙන්. හර්තාලයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේද සියලුම ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබූ අතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොවිඩ් වෛරසයේ ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දමා තිබූ වවුනියාව නගරය අද දිනේද වසායම හර්තාලයට සහාය පළ කරන ලෙස දෙමළ පක්ෂ ඉල්ලීම් කළද ජන ජීවිතයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. යාපනයේ විශ්වවිද්‍යාලය තුල ස්ථාපිත කර තිබූ මුල්ලි වයිකල් සැමරුම් ස්මාරකය ඉවත් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් පසුගිය 8 වෙනිදා විශ්වවිද්‍යාලය තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ මත එම පාර්ශවයන්ට සහයෝගය පළ කිරීමක් වශයෙන්ුයි උතුරු නැගෙනහිර ජනතාව මෙලෙස හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.